අලුත් මැලිබන් ක්‍රීම් ක්‍රැකර් වැඩි ක්‍රීම් රසක් රස බ්‍රේක් එකක් මැලිබන් කිරි නිෂ්පාදන මිලදීගෙන මරණයට කැපෝ කිරි ගවයන් නිදහස් කර ගැනීමට ඔබත් දායක වන්න. CBL දිවසින් එන සේරා වැඩ සිම්පල් කරන විශ්වාසනීය කිචන් පෙරළිය සේරා. මේ සකුණි දැන්වත් කියනවද කවුදව කිඩ්නැප් කරන්න හැදුවේ කියලා? සුනි වාට කරදරයක් නෑනේ නේද? නෑ නෑ මට කරදරයක් නෑ. මේ කෑගහන්න එපා කිෂ්ණා, නිචලට මේ හැමදේම කියන්නම්කෝ. වෙන කවුරුත් නෙමේ අපේ අම්මා මැරි කරපු බාප්පා. ඒ මිනිහ වාහනේකුත් අර තව මිනිහෙක් එක්ක ඇවිල්ලා මගේ පස්සෙන් එළෙව්වා. ඔන්දේ තුපාරක් බේරිලා ගියා. පස්සේ මං දුරින් බාර අතටම වුණා. යනේ ඔයා කෑගෙවෙ නැද්ද සකෝ? ඔයා එතකොට කොහොමද බේරුණේ? මං වාහනේ නැගෙන්න ඕන මෙන්න තියෙද්දිම එළවට මනුත් එතෙන්ට ආවා. පස්සේ උන්ට හොඳටම මනුත් ගහලා මම බේරගත්තා. මනුත් එතෙන්ට ආවේ නැත්තම් මං ඉවරයි. එන්තම මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ. ඒ වගේ දෙයක් මට වුණා නම් මොනව කරන්නද කියලා හිතාගන්න බැරි වෙනවා සකෝ. ඇත්තටම ඇයි උන් එහෙම කරලා තියන්නේ? මට හිතාගන්න බැ චම්. මම වරන් යන්න හැදුවේ මම විනාශ කරලා දාන්න. මට උන්ගේ කතාවෙන් මේක තේරුණා. කොහොම වුණත් මට බේරෙන්න එයාගේ හෙල්ප් එකක් හම්බුණා. මම කොහොමද මම ඔයා මේ ළඟවත් හිටියේ නෑනේ. ඔයා මනුත්ටි කියලා මම බෝඩින් එකේ ඉන්නේ කියලා එයා ඒ කිසකේට බෝඩින් එක පැත්තට ඇවිල්ලා මම වාහනේට දාගන්න යන ඔන්න මෙන්න තිත් තමයි එයා දැක්කේ. කොහොම වුණත් උන් මදි නොකියන්න කුටිකයා. අපි පොලිසිය ඇන්ට්‍රි එකක් දැම්මුත් මොකද? මාත් ඒ ගැන කල්පනා කරා. හැබැයි එහෙම වුණොත් එහෙම වෙන්නේ මේ සිද්ධිය ආය ආයි ඕල ඉඳලා කියන්න. මං ඒ දෙයට කැමති නෑ. ඒක හරියන්නේ සකුණේ මේ වෙච්ච දේ ගැන අම්මට කිව්වොත් මොකද? මං ඒ ගැන තව ටිකක් කල්පනා කරන්න ඕන. අනේ මේ එයා මොනවා හිතුවත් පිංසුකි කියපු දේ තමයි හරි. මෙයා අන්නකෝ මාතෝ ගැන කල්පනා කරා. හැබැයි මං එහෙම කිව්වොත් අම්මගේ බාප්පගේ අතර ප්‍රශ්න වෙනවනේ. එයා ඕන එකක් කරගන්න මම යනවා මිස් යනට. මේ පිස්සු කරන්න එපා. මේ වාඩි වෙන්නකෝ එයා. එහෙම වුණොත් එහෙම අපි කාටවත් බෝඩින් එකෙන් එළියට යන්න වෙන්නේ නැහැ. අනික මිස් ජනට අනිවාර්යෙන් තාත්තිටත් කියයි. ලගින් මගේ රුවැත්තේ රුචාය
ආචාර්යන්ට ගෝයා වෙතින් අලුත්ම සුවඳ වර්ග දෙකක්ම රුපියල් 125ක් පමණයි. මේ දේවල් අහලා මම එපවුනේ නෑ නේද මනෝ? එපවුනේ. එහෙනම් මට තව තවත් ඔයව ඕන නෝ. මේ මචං මාලිය, ඔබ හැම කෙන්ගෙඩියම දන්නේ කානි? මම මේ දවස්වල හෙනට හිතන එකක් තියෙනවා බා. කියපන් බාට්. අපිට මේ ජීවත් වෙනට වඩා වැඩි කාලයක් ජීවත් වෙන්න දියන් නැද්ද? දැන් උඹ කියන්නේ උඹ ජීවත් වෙන කාලේට වැඩිය වැඩිපුර සින්නෙන් අවුරුදු ගන්න. උඹට තේරුණා. එහෙනම් උඹට කරන්න තියෙන්නේ ඉක්මනට කසාද බැඳ ගන්න. ඈ අම්මා වාගියා. උඹ කියන්නේ කසාද බැඳන් වැඩිපුර කාලේ ජීවත් වෙන්න පුළුවන් කියලාද? නෑ 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 නෑ. උඹට වැඩිපුර කාලේ ජීවත් වෙන්න දිනන ආසාවක් තියෙනවනේ. ඒක එහෙම චකබ්ලාස්ට්. උඹට විහිළු. උඹලට විහිළු. අනේ දෙවියනේ, මේ සෙමෙස්ටර් එකේ මා වැඩිම මාක්ස් තියෙන ළමයා බවට පත් කරලා දෙන්න. ඔය දරුවාගේ විෂයපතේ මොකද්ද? අනේ දෙවියනේ, මම කරන්නේ බිස්නස් මැනේජ්මන්ට්. මාව කොහොම හරි පාස් කරලා දෙන්න. ඒක වෙන දේට කියන්න වෙනවා. මම බිස්නස් මැනේජ්මන්ට් ගැන දන්නේ. මං කරේ බයෝ සයන්ස්. මොකද සද්දේ? හරි. සුනන්ද සර් වෙනුවට අද ඉඳන් මම තමයි ඔයාලට ලෙක්චර්ස් කරන්නේ. මනාවුනන් ඩයි ප්ලෑන් ගන්න කරලා තියෙනවා. ඊට සැකෙල්ල වෙන්න. මම හිතනවා මගෙත් එක්ක මේ ගමන ඔයාලට යන්න පුළුවන් වෙයි කියලා. අනිත් දේ තමයි මගේ ඉගැන්වීම් කලාව වෙනස් වෙන එක. ඕගොල්ලන්ටත් පුළුවන් ඒ කලාත්මක විදියට මගේ ඉගැන්වීම් කලාව ඉගෙන ගන්න. මම මේ කියන දේවල් ඕගොල්ලන්ට නොතේරෙන්න පුළුවන්. හැබැයි මම විශ්වාස කරනවා තව ටිකකින් ඕගොල්ලන්ට ඒක තේරුම් යයි කියලා. කොහොමද මං කලාත්මක විදියට ඉගෙන ගන්නේ? අනේ මන්ද බං, ඒක තමයි මාත් බැලුවේ. මං හිතන්නේ සර් ෆිල්ම් එකක් පෙන්වන්නද කොහෙද යන්නේ? එයි, ඔතන මොකද කතා කරන්නේ? මං උගන්නන වෙලාවට කාටවත් බෑ මේක කතා කරන්න. නැගිටිනවා. කිව්වම අහලා නැගිටිනවා. මෙතන කතා කරන්නේ මම විතරයි. අඩුම තරමේ මං අහන ප්‍රශ්නයකටවත් මෙතන කාටවත් බෑ උත්තර දෙන්න. කරුණාකරලා මෙතනින් එළියට යනවා. කිව්වා මාල එළියට යනවා. හැමෝම මේක හොඳ පාඩමක් කරගන්න. මම උගන්නන වෙලාවේ කවුරු හරි මෙතන කතා කළොත් ඒගොල්ලන්ට සිද්ධ වෙනවා. අනිත් දේ තමයි මම උගන්නන වෙලාවේ කවුරු හරි ක්ලාසේ කතා කරලා වුණොත් එහෙමත් නැත්නම් ක්ලාස් එකට පරක්කු වෙලාව මගෙන් කිසිම සමාවක් නැහැ. අනිත් දේ තමයි පන්ති ඇතුලේ වගේම එළියේ ඩිසිප්ලින් එක දශමයට මම බලනවා. වැරදි වැඩක් කරලා වුණොත් මගෙන් කිසිම සමාවක් නැහැ. අනිත් දේ තමයි මේ පන්ති ඇතුලේ ගැහණු පිරිමි කියලා ભેදයක් නැහැ. වැරද්ද නම් වැරද්දම තමයි. මම මේ කියන විදියට බිස්නස් මැනේජ්මන්ට් කරන්න බැරි නම් ඒ අය ගෙදර නැතුනට කමන්නේ. අනිත් දේ තමයි මේ පන්ති ඇතුලේ ආදරේ කරන්න තහනම්. එහෙම කරලා අහුනොත් මගෙන් කිසිම සමාවක් නැහැ. තේරුණාද? මේ පන්ති ඇතුලේ ආදරේ කරන්න තහනම්.
මේරෑ මෙහෙම වැඩම්මයි කියෝ. ආ කලලි, ඉස්කෝලේ ක්ලාස් එකෙන් එළියට දානවා වගේ ප්‍රයිවට් කැම්පස් වලත් ක්ලාස් එකෙන් එළියට දාන්න පුළුවන් නම්? ඒකනේ බං මටත් හිතා ගන්න බෑ. ආ අර දෙන්නත් එනවා. ආ ඊළඟට ඒ දෙන්නට ටෝපි හම්බෙයි වගේ. මොකද වැජස් නැද්ද? තියනවා. එහෙනම් මේ මෙතනට වෙලයි? අලුත් සර් කෙනෙක් ඇවිල්ලා. අලුත් සර් කෙනෙක්? ඇතර සුනන්ද සර්? සුනන්ද සර් නෑ. අදීදම් මේ සර් තමයි දිගටම ලෙක්චර්ස් කරන්නේ. ආ ඒකත් එහෙමද? නෑ එතකොට උඹලා එළියට වෙලා ඉන්නේ ආතල්ලේකටද? පිස්සු දාලා ක්ලාස් එකෙන් එළියට දැම්මා. උගන්නද්දි කතා කර කර හිටිය කියලා. අඩු එච්චර දරුණු සීන් එකක්ද? ආ අර ප්‍රමාදයාල් දේවී එකත් එනවා. ඇයි මේ එළියට? එළියට වෙලා නෙමෙයි එළියට දාලා. මොකක්ද ඒ කතා? සුනන්ද සර් වෙනුවට අලුත් සර් කෙනෙක් ඇවිල්ලා. සර් උගන්නන වෙලේ මායි මායි කී කතා කරා කියලා අපි දෙන්නම එළියට දැම්මා. දේවලුත් වෙනද? පරක්කු වෙලා ක්ලාස් එකට එන අයවත් පනිෂ් කරනවා කිව්වා. උඹල එහෙම කතාවක් කලින් කිව්වේ නෑනේ. බංකෝ අපි දෙනවා ලැබීන්නේ මචන්. අපි මේ සෙමස්ටරේ ක්ලාස් වෙනන්නේ පරක්කු වෙලානේ. මේ කර සෝදන ගත්තොත් එහෙම මචන් මල හත්තිලවුවක් වෙන්නේ හරිද? මේ එහෙනම් අපි මෙහෙමම ගෙදර යන්න? නෑ නටන්න දෙයක් නෑ. අපි දෙන්න මේට ප්ලෑන් එකක් කරමු. ඔබට කලබල වෙන්න දෙන්න. මයිකි ඔයර ගොඩක් දැන්නද? දැන්නද කියන්නේ ආයෙත්ින් ඇඩ්‍රස් නෑ. එතකොට මේ මාලිංගල මනුත්ල මේකට මුකුත් කතා කරේ නැද්ද? කතා කරන්න සේරම ගොල් කසාය බීලා වගේ හිටියේ. මේ ඒ වුණාට මට නම් දවසම එළියට වෙලා ඉන්න බෑ. ඕන මගුලක් වෙන්න කියලා මම යනවනේ අතුලට. මන්නම් කියනවා යන්න එපා කියලා. කියලා බෑනේ. මං යනවා. ඒ මේන කියන දේ අහන්න නැති එක උඩින් ගියත් එකයි යටින් ගියත් එකයි. තව සුත්ත වෙලාවකින් බලා ගන්න පුළුවන් ක්‍රිස්ටිනා හොටු පෙරපෙරා ක්ලාස් එකෙන් එළියට එන මංගල දර්ශනය. චුන්න අපි මොකද කරන්නේ දැන්? හරි හරි නටන්න නැතුව ඉඳපන්කෝ. දැන් අරික ඇතුළට ගියානේ. එයාට වෙන දේ බලලා යක්ෂන් එකක් ගමු. ඔබේ සමේ ග්ලෝ එක වෙනුවෙන් මෙන්න අපේ හොඳම සබන් කැටය නාලක්ස්. තමුන්ට හිතුන හිතුන වෙලාවට මේ පන්තියට එන්න මේ ගම්බලමක් කියලා හිතුවද? තමුන් කවුද? කොහින්දලා ආවේ? සර් මම ක්‍රිස්ටිනා. ආයේ වෙන්නක්කු ඉඳලා. ආ. කවුද පැනලා දුන්නේ? ඒ තමුන්ට එළියට යන්න ඕන? නෑ සර්. මම කතා කරන වෙලාවට කාටවත් බෑ කතා කරන්න. බලන්න තම පරක්කුනේ මොකද කියන්නේ? මං තමුන්ගෙන් ඇහුවේ. ඉතින් මේ සර් කිව්වනේ සර් කතා කරන ලාට කාටවත් කතා කරන්න එපා කියලා. ඒකයි කතා කරේ නැත්තේ. සයිලන්ස්. ඇයි? මුළු පන්තියටම එළියට යන්න ඕනද? නැත්තම් ග්‍රවුන්ඩ් එකේ දන ගහන් ඉන්න ඕනද මේ යව්වේ? ආ? හරි හරි. මට ඒ වගේ මැලන්නේ නැහැ කුට්ටිනා. තමුසේ කියනවා බලන්න මොකටද පරක්කුනේ කියලා. හැබැයි
ආච්චි මලා සීයා මලා ට්‍රැෆික් තිබුණා බස් එක නැති වුණා ඒවා කියන්න බෑ මට ඇත්ත කියන්න මම කොට්ටිනා නෙමෙයි ක්‍රිස්ටිනා හරි හරි මට තමුන්ගේ නමෙන් වැඩක් නෑ මට ඔය නම තියාගෙන මැලුම් හදාන කන්නේ මට තමුන් පරක්කුනේ මොකද කියලා කියනවා සර් මේ මම එනකොට මේ පාරේ ලොකු බල්ලෙක් හිටියා ඉතින් සර් මම පොඩ්ඩක් බය වෙලා චුට්ටක් අතර වෙලා ඉඳලා ආවේ හරි හරි කියලා වාඩිනා ආයෙ කිසිම කෙනෙක්ට පන්තියට පරක්කුලා එන්න බෑ. එන කෙනාට කිසිම සමාවක් නෑ මගේ. තේරුණාද? වෙන කාට හරි මොන හරි ප්‍රශ්න තියෙනවද? පාඩම් පටන් ගන්න කලින් කියන්න පුළුවන්. නෑ සර්. අපි ප්‍රශ්නයක් නෑ. අපි පාඩමට යන්න. හරි. ගන්නවා බලන්න තමුන්ලාට අන්තිම මොනවද කරලා තියෙන්නේ කියලා. ඔන්න නෝට්ස් එහෙම ලියාගන්න නැතුව ඉඳලා මාව යකා කරගන්න එපා. තමුන්ලා දන්නවද මම මාස්ටර්ස් කීයක් කරලා තියෙනවද කියලා? හ්ම්? නෑ. තමුන්ලා දන්නේ? මං ඒක තමුන්ලාට කියලා වැඩකුත් නෑ. මොකටද නිකන් මං නිකන් මං ගැනම පම්පෝරි ගහගන්නේ නේ? හරි. මට කියනවා බලන්න මෙතන කාටද මාස්ටර් එකක් තියෙන්නේ කියලා? නෑ. කාටවත් නෑ. අන්නේගෙන කියන්නේ මං කියන විදියට වැඩ කරොත් මෙතන ඕනම කෙනෙක්ට පුළුවන් මාස්ටර් 7-8ක් වුණත් ගන්න. අන්න ඒකයි මගේ ඉගෙනීම් කලාව කියන්නේ. සුදු මේ මනුස්සයගේ එන්නෙන්නම සද්ද වැඩි වෙනෝනේ. මට නම් හොලගන්න බෑ. ඒකට දෙලියට යන්න ඕන නේද? කැලීම් ස්නාන කලාව ඒ කැටිකල පෝෂණය දැන් එක සිරි ගුරුප අදුනක ඒකි ගියාට ඒකිගේ මැරිච්ච කිරියක් තවත් දන්නේ ඒකිට වෙන දේ. මට අර ළමයාගේ විස්තර වෙනවා. වින්සුකි සමරණාගේ. ඔව්. එයා තමයි. මම කොහොමද ඒක කරන්නේ? ඒ ළමයා මං ගැන වැරදියට හිතයි. අපි වින්සුකි ගැන විස්තර හොයන්නේ ඉරෝමියා. මාව දාගෙන කොහේ හරි එක්කන් යන්න උන් දෙන්න හිතේ අම්මේ. උන් දෙන්න? ඇයි මං ඊට වැඩිය නම් බුදින කතා කරන්න ඕනද? ඔයාට වැරදිලා. ප්‍රභාත් කවදාකවත් එන විදිහක් වාට කරන්නේ නැහැ. මොකද ප්‍රභාත් ඔයා මගේ දුව කියලා දැන්නේ අදීක නෙමෙයිනේ. මන්සර හැඟුම් නිකිනි කොසුම් සංකර හිත මවනා. තත්පර යම විඳිනා. වල් මද ලඳුන් පසු කර යොදුන් ලං බව පෙනුණා සක්මලටම දැනුණා උන් සොයනා බිඟුන් මල් සොයලා සියුම් රස කල තාරෝනින් මත් වෙලා උන් සොයනා බිඟුන් මල් සොයලා සියුම් රස කල තාරුණින් මත් වෙලා හිත සක්මන් කළා සොයමින් මවමින් හද සඳවන්ත හැඟුම්